දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දිකුකල් පවතින sakura මල් සුවඳින්. ආයුබෝවන් වේකවන්නේ අද දිනන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොවිඩ් දෙවන රැල්ලේ මරණ 150 ඉක්මවයි ආසාදිතයන් 36000 පණි මෝදර වැඩිහිටි නිවාසයක 45 දිනකට කොවිඩ් අහඹු කොවිඩ් පරීක්ෂණ සඳහා සහාය වන්නේ පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක් श्रेष्ठ अधिकरण संकीर्णे गिन्न संबंधेन पनस हतक गिन प्रकाश सरहन करगाने अल्कोहल अडांगो हैंड सैनिटाइजर भावित करान्न लेड रोग अधिकरण विष बीज वलट एरहिव सटन करान्न हंदुनवादी में मिलन रुपया 350 Try out our new product range. Celebrate and feel the difference. මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පුද්ගලයන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 98ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බවයි මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන 36000 සීමාව ඉක්මවා තිබෙනවා. තවත් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 72 වෘද්ධි පුද්ගලයෙකු අගලවත්ත මූලික රෝහලට තුලත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් ආසාදනය සහ අතිරුදුර පීඩනය නිසා ඇති වූ හෘද ආබාධයක්. මග්ගොණ පදිංචි 86 වෘද්ධි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය සහ අතිරුදුර පීඩනය නිසා ඇති වූ හෘද ආබාධයක් වලදීමෙන්. මට්ටකුලියේ පදිංචි වාර්තා කොළඹ දිස්ත්‍රික්කයෙන් 259 දෙනෙක් හඳුනාගෙන අතර ඉන් වැඩිම පිරිස වාර්තා වුණේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන්. බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් 44ක්, දෙමටකොඩින් 33ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 25ක්, බොරැල්ලෙන් 22ක්, මට්ටකුලෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක්, මර්දානෙන් 14ක් වශයෙන් ආසාදිතින් හඳුනාගෙනවා. කලුතරින් 164ක්, ගම්පහින් 79ක්, මහනුවරින් 46ක්, මාතරින් 26ක් වශයෙන් ආසාදිතින් වාර්තා වූ අතර තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් 86 දෙනෙක් හඳුනාගෙනවා. මෙතර පූගඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 17 දෙනෙකු දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා වැනවීමට පියවරගෙන තිබෙනවා. අදාළ ආසාදිතින් හඳුනා ගැනීම සඳහා සිදු කළ අහඹු PCR පරීක්ෂණ අතර පූගඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර අයකුදු වන බවයි ප්‍රදේශීය බාහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. එනෝ පූගඩ අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 36000 සීමාව ඉක්මවා තිබෙනවා. සුවැළබූ ගණන 24061ක් වන අතර 8823 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. මේ අතර බස්නාහිර පළාතින් පිටව යන පිරිස් ස්ථාන 4කදී ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන ඇති අතර එම පිරිස් ආම්බුලන්ස් තෝරා ගන්නා බැවින් ඒ සඳහා සහාය වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන්නේ ඔබත් එක්ක තියෙන පුද්ගලික තරහකට, අමනාපයකට, ද්වේෂයකට නෙවෙයි, මේ රෝගය පිට ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා. අද දිනේත් ඒ වගේම තව සති දෙක කාලයක් තුලත් මේ ආකාරයටම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. ඒ සඳහා ජනතාවගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ යම්කිසි කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පොසිටිව් නැත්නම් ආසාත්ත්ව බවට අනාවරණය වුවොත් ඒ තැනැත්තා අවස්ථාවෙදිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනවා. ඒ වගේම එම රතයේ සිටි ඕගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා මේ සඳහා අනුගතව කටයුතු කරන්න සහයෝගය ලබා දෙන්න
वेजी क्रैकर क्रंची वेजी මෙරටට අවශ්‍ය වන්නේ ආගමට දහමට අනුව ජීවත් වන සමාජයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවති රාජ්‍ය නත්තල උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ පව සඳහන් කළා. කුරුණෑගල රද්දගුරු පදවිය විසින් සංවිධානය කළ රාජ්‍ය නත්තල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව පාතිමා දේව මයිනියන්ගේ දේවස්ථානයේ දීප පැවතුණා. දාස්ධාන මේ අප්‍රේල් 21 වෙනිදා තමුන්හන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේ කොළඹ ප්‍රධාන පිළියේ හොටල් තුනකට එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අපිට අයි වුණා. ඒක ආසියාවේ විතරක් නෙවෙයි ලෝක මට්ටමෙනුත් සිවිල් රැසියන් ඉලක්ක කරගෙන සිදු කළ තරුම ත්‍රස්තවාදී ප්‍රහාරය කිව්වොත් යනි වැඩ. මුත් කතෝලික ජනතාව කිසිදු ලේ බිඳුවක් සැලවෙන්නට නැති විදියට ඒ මොහොතේ කටයුතු කරපුවා අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්න කියලා. ඒක කම්මුල කර ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා තමයි මං හිතන්නේ ජේසුස් ප්‍රියාණන් වහන්සේ අදාළේ. ඒ වගේ දර්ශනයක් අදහන ජනතාව ඒ වගේ සාමකාමී වීම අප රට ලැබූ වාසනාවක්. අපට ඕන කරන්නේ අනාගාමික රටක් නොවේ. එහෙම ආගම් එපා කියන අයට හොඳ උත්තරයක් පසුගිය කාලේ ලැබුණා. අපිට ඕනේ ආගමට දහමට අනුව ජීවත් වෙන සමාජයක්. MCC ගිවිසුම හා කොළඹ වරාය නැගිනහිර පරයන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් තාම අපි ලාබාලාණ්ඩුවක්. අපි දැන් පත් වෙලා මාස ගානයි. ඉතින් අඩුපාඩු කන් නැතුව නෙවෙයි අඩුපාඩු කමුත් රාශියක් තියෙනවා. නමුත් අපේ රජය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් කරගෙන යනවා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හිතවතෙකුටත් අනිත් පැත්තෙන් දැනට තියෙන ඉස්ප්‍රීතු ගනලා බෝතල් කරන සමාගමකට තව වටේකින් ඉස්කාගාරයක් ඇති කරලා අරක්කු මෙහි හදලම නිෂ්පාදනය කරන්න කියලා ලයිසන් දෙකක් දෙන්න හදනවා. ඉස්කාගාර හදන දාන්න ලයිසන් දෙනවා, මස් කඩ දාන්න ලයිසන් දෙනවා, විකුණන්නේ නැහැ කියපු නැගෙහිර ගැටිය විකුණන්න පොරබදනවා. ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව දානවා අදානි සමාගම පිළිබඳ වර්ණා කරලා. මොකටද විකුණන් කන්න හදන්නේ? අද සිරි ලකදේ සිරි සැපදේ කියලා කිව්වට මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ සිරි ලකදේ චීනට දේ විතරක් නෙමෙයි පිට රටටවල් වලටම දෙන්න යන්නේ. නැහැ විපක්ෂයේ අයට තලගෝයා කබරගෝයා කරන්නත් කබරගෝයා තලගෝයා කරන්නත් බොහෝම පහසු කණ්ඩායමක් තමයි අද අපේ රටේ ඉන්නේ. MCC ගිවිසුම නිසා මේ රටේ ඉඩම් ටික දෙනවා කිව්වා සුද්දන්ට. ඒ වගේම MCC ගිවිසුම නිසා මේ රට පාව දෙනවා කිව්වා විකුණනවායි කියලා අනුරාධ දිසානායකලා බොහෝම බෙරිහන් දුන්නා. දැන් අද මේක අද ඇමරිකාවම අපේ ඒකකතාවයක් නැති නිසා මේකෙන් ඉවත් වෙලා තියෙනවා පැහැදිලිවම. ආණ්ඩුව ෆේල්. ජීවන වියදම රටේ ජනතාවට දරා ගන්න බෑ. පොල් ගෙඩියක් රුපියල් 110යි. හාල් කිලෝ එකක් රුපියල් 120යි 130යි. කොහොමද जनाधि අනුරාධපුර නාචාදුව වැවරක්ෂිතේ ආසන්නයේ ඇති පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රජ කාලයේ සිට පැවතෙන සෙල්ලිපි, පේගැටපෙළ, ලෙන් දොරාදිය මේ වන විට අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමේ අවධානමක් මතුව ඇති නිසා කඩිනමින් ඒවා සංරක්ෂණයට පියවර ගන්නා ලෙසයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචාදුව වැවරක්ෂිතයයි. ඊට යාබදව පිහිටි මෙමගල් පර්වතයේ සහිත ස්ථානය පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානයක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එහිගේ අපට රජගාලේ සිට පැවතෙන සෙල්ලිපි, විහාරස්ථානයක නටබුන්, පියගැටපෙළ, ස්වාමින් වහන්සේ උදෙසා ඉදිකළ භාවනා කුටි සහ ලෙන් මෙන්ම චෛත්‍යක නටබුන් දක්නට ලැබුණා. මේ ඉතිහාසය ගත්තහම භික්ෂූන් වහන්සේලා සඳහා ආරාම සංකීර්ණයක් මේ ප්‍රදේශයවට දකින්න පුළුවන් වෙනවා. කටාරම් සහිත ගල්ලෙන් මෙහි ප්‍රදේශ කිහිපයකින් අපි අඳුනාගත්තා. නිදන් කොල්ලකරුවන් එම ස්ථානයේ විනාශ කර ඇති ආකාරයද දක්නට ලැබුණා.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ අවට සිටින අන්තවාදීන් පිරිසක් මෙම ඓතිහාසික වටිනාකමක් ඇති භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමේ සූදානමක් ඇති බවයි. දුර බැහැර පළාත් වලින් මේ ප්‍රදේශයට ආපු ජන කොටස් මෙම ප්‍රදේශය අත්පත් කරගනිමින් සිටිනවා. එමෙන්ම මීට යාබද ස්ථානයක පිහිටි නිදන් ගල නමින් හැඳින්වෙන ස්ථානයවට මේවන විට අනවසරයෙන් අත්පත් කරගෙන ඇති අන්තවාදීන් එම භූමියේ අනවසරයේදී ක්‍රීම් සිදු කර ඇති ආකාරයද දක්නට ලැබුණා. එනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇසනු ගැටනු මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් භූමිය රජයට පවරාගෙන සංරක්ෂණය කරන්නයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. අනාගත පරම්පරාව සඳහා මේ භූමිය බේරාගත යුතුව තියෙන නිසා අදාළ බලධාරීන්ගේ අවධානය මේ භූමියට යොමු විය යුතු බව මගේ හැඟීම. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ අලුත්කරේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ තුලිකුත් 15 වනදා පස්වරු විහාරගත ගින්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පවිත්‍රතාංශයේ ආරක්ෂකංශයේ අතුරු කාර්ය මණ්ඩලවල සේවකයන් 57 දෙනෙකුගෙන් පමණ මේවර විට ප්‍රකාශ සරහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයරත්නායක මහතාගේ පෞද්ගලික සහායක ලෙස පෙනී සිට වරාය අධිකාරිය රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පසරිය අතරංගොඩ ගැනුණා. කඳාන පොලිස් නිලධාරීන්ට අවස්ථා ගණනාවකදී ලැබුණු පැමිණිලි මත සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා මෙලෙස අතරංගොඩ ගැනුණු අතර ඔහු සේවයේ හැරගිය පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂීරපත්වයේ සංහිඳාරාත්මක අපරාධ කළ නායකයෙකු වූ රත්මලාණී රෝහණ මත්තාගේ සමීපතමෙන් දෙදෙනෙකු අතුරු සැකකරුවන් 6 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ වසර ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කාලය තුල අලි මරණ 297ක් මෙරටින් වාර්තා වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් 60ක් වූ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ වනජීවි කලාපයේ නැගෙනහිර වනජීවි කලාපය වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී. ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාසී දෙකීම සඳහා පෙර පැවති ද්විපාර්ශ්වික කිවිසුම සංශෝධනයකට නැවත අත්සන් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලි මහතා සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය මාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන්. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.